අද අපේ රට තියෙන්නේ බරපතල ආර්ථික අර්බුදයක. මොකද්ද අපිට උනේ? සමහරු කියනවා කොවිඩ් නිසා අපිට මෙහෙම වුණා කියලා. එහෙමනම් දකුණු ආසියාවේ අනිත් හැම රටක්ම අපිට වඩා ඉස්සරහින් ඉන්නේ කොහොමද? ආසියානු සංවර්ධන බැංකුව දින කිහිපයකට කලින් නිකුත් කරපු වාර්තාවට අනුව කොවිඩ් බරපතල විදිහට ව්‍යාප්ත වුණ ඉන්දියාව මේ අවුරුද්දේ 7.5% ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙනවා. දේශපාලන අර්බුදයක් මැදත් පාකිස්තානයේ අපේක්ෂා කරන ආර්ථික වර්ධනය 4%ක්, බංග්ලාදේශයේ 6.9%කුත්, බූතානයේ 4.5%කුත්, නේපාලය 3.9%කුත්, සංචාරක කර්මාන්තයෙන් යැපෙන මාලදිවයින 11%ක ආර්ථික වර්ධනයකුත් මේ අවුරුද්දේ අපේක්ෂා කරනවා. හැබැයි අපේ ආර්ථික වර්ධනය ආසියානු සංවර්ධන බැංකුව කියන විදිහට මේ අවුරුද්දේ 2.4%යි. එතකොට ප්‍රශ්නේ කොවිඩ්ද නැත්නම් ආර්ථික කලමනාකරණයේ අසමත්කමද? කොවිඩ් අර්බුදයේ වෙලාවේ රට වහන්න අරින්න හරි වෙලාවට තීරණ ගත්තද? එන්නත් හරි වෙලාවට ගෙනාවද? ධම්මිකගේ පැණියයි මුට්ටි ගඟට ආතරණ එකයි විශ්වාස කරගෙන කොයිතරම් කාලයක් නාස්ති කරගත්තද? ඒ විතරක් නෙමෙයි, වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් රටට ගෙන එන අපනයන කර්මාන්ත ඉක්මනින් පණගන්වන්න වැඩපිළිවෙලක් තිබුණද? සංචාරක කර්මාන්තයේ හිතවතුන් දෙතුන් දෙනෙකු අතර පත් කළා හැරෙන්න නැවත නගා සිටුවන්න තිබුණු සැලසුම මොකක්ද? ආනයන සීමා පනවලා ඩොලර් ටිකක් රටේ ඉතුරු කරගන්න හිතුවට අන්තිමට උනේ සීනි, පොල් තෙල්, සුදුලූණු ගෙඩියනොත් හිතවතුන් දෙතුන් දෙනෙක් පොහසත් උන එක විතරයි. වාහන ගෙන්නන එක තහනම් කරලා මැති අමතිවරුන්ට සුපිරි වාහන ගෙන්වන්න කැබිනට් පත්‍රිකා දැම්ම මතකද? මේ අවුල් මැද්දේ ගිය අවුරුද්දේ මැද එක රැයකින් රසායනික පොහොර තහනම් කළා. කාබනික පොහොර මිත්‍යාවක් ගෙනල්ලා රටට කන්න දෙන ගොවිය පාරට ඇදලා දැම්ම විතරක් නෙමෙයි, ගිනි ගණන් ගෙවලා ඉන්දියාවෙන් නැනෝ පොහොර ගෙනාවා. පොහොර අංශුවක්වත් නැතුව චීනයට ඩොලර් මිලියන 6.9ක් නිකරුණේ ගෙවලා දැම්ම විතරක් නෙමෙයි, රටේ ජාතික සම්පතක් වුණ රාජ්‍ය බැංකුවකුත් අමාරුවේ දැම්මා. මේව නිකන් වුණ ගනුදෙනු නෙමෙයි, මේව පිටිපස්සේ ලාභ බෙදාගන්න හිතවතුන් කීප දෙනෙකුත් හිටියා. බලයට ආපු ගමන් ආණ්ඩුවට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වුණු බදු අඩු කරලා රුපියල් බිලියන 600ක් නැති කරගත්තා. ඊට පස්සේ රටේ වියදම් ටික කරන්න උනේ සල්ලි අච්චු ගහලා. මුදල් අච්චු ගැහිල්ල ඒ වෙලාවේ අධිපති වෙලා හිටිය මහාචාර්යවරයා ප්‍රමුඛ මහා බැංකුවේ නිලධාරීන් අනුමත කළේ නැහැ. මේකෙන් වෙන්නේ රටේ බහණ්ඩ හා සේවාවල මිල වැඩි වෙලා, ඒ කියන්නේ උද්ධමනය ඉහළ ගිහින් බරපතල තත්ත්වයක් නිර්මාණය වෙන බව ඒ අය කිව්වා. ඊට පස්සේ මොකද කළේ? මහා බැංකුවේ අධිපති පුටුවට 2021 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා රාජ්‍ය ඇමති අජිත් නිමාට් කබ්‍රාල්ව පත් කළා. සල්ලි අච්චු ගැහුවට උද්ධමනය වැඩි වෙන්නේ නැහැ, අපිට ඕන තරම් ඩොලර් එන ක්‍රම තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමයි අධිපතිවරයා කිව්වේ. සමහර මැති ඇමතිවරු උචාරුවෙන් කිව්වේ ඕන තරම් මුදල් තියෙනවා, හයිවේ හදනවා, පාලං හදනවා කියලා. රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතා ගැන 7-5කට ගණන් ගන්නේ නැතුව ඒ වගේ දේවල් කීපයක්ම කළා. අන්තිමට අවුරුද්දකට වඩා ඩොලරේ රුපියල් 202 සීමාව තියාගන්න ඉතුරු වෙලා තිබුණු විදේශ විනිමය සංචිත ටික අන්තිමටම නාස්ති කරගත්තා. ඩොලරය ඉල්ලුම සැපයුමට තීරණය වෙන්න ඉඩ දෙන්න IMF එකේ සහාය අරන් ආර්ථිකය පණගන්ව ගන්න, ණය ගෙවා ගන්න බැරි නිසා කතා කරලා කල් දා ගන්න, නැත්නම් ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න දැනුම් තේරුම් තියෙන විද්වතුන් දිගින් දිගටම ඉල්ලුවා. ජනතාව විසින් උපරිම බලය ලබා දුන්න කිසි කෙනෙක් මේවා ගණන් ගත්තේ නැහැ. අන්තිමට රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 1.5කට අඩු වුණාට පස්සේ තමයි ඇසරුනේ. චීනයේ ඉස්සරහ දන ගහලා ඩොලර් බිලියන 1.5ක් ඉල්ලගෙන යන්තම් බිලියන 2.5ක සංචිත හදාගත්තත් ඒකෙන් ඩොලර් විදිහට වියදම් කරන්න දැන් තියෙන්නේ බිලියනයකටත් අඩු ප්‍රමාණයක්. හැමෝම කල් ඉල්ලන්න කියද්දි පහුගිය ජනවාරි මාසේ ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම් කර ආපහු ගෙවලා දැම්මා. කර මුලට හිර වුණාට පස්සේ මාර්තු මාසේ මුල සතියේ ඩොලරය අත්හැරියා. ඒත් විශ්වාසයේ තහවුරුණු බවක් පෙනුනේ නැහැ. පිටරටවල ඉන්න ජනතාව කළු කඩේ ඩොලරයට ගෙවන මිල වැඩි නිසා බැංකු පද්ධතිය හරහා ඩොලර් එව්වේ නැහැ. මොකද උනේ? දැන් ඩොලරය රුපියල් 320 පැනලා. අවිධිමත් ක්‍රමවලින් ඩොලර් එවන එක නීති පනවල නවත්තන්න හැදුවත් තවමත් කළු කඩේ ඩොලරයට රුපියල් 400ක් විතර ලැබෙනවා. 60%කට ආසන්නව රුපියලේ අගය කඩා වැටීම කෙලින්ම බලපෑවේ බඩු මිලට. ඩොලර් නැති නිසා තෙල්, කිරිපිටි, ගෑස් ණයට දෙන්න කිසි කෙනෙක් කැමති වුණේ නැහැ. අන්තිමට නැව වරායට ආවම සල්ලි ගෙවලා ඒවා ගන්න තැනට පත් කළා. රටේ ජනතාව දැන් මාස ගණනක ඉඳලා ඉන්නේ පෝලිම්බල. ඉතින් මේ තත්ත්වය ඇති කළේ කොවිඩ්ද, කලමනාකරණයේ අසමත්කමද? දැන් අපි කොහොමද මේකෙන් ගොඩ එන්නේ? හොඳටම වැටුණට පස්සේ දැන් IMF යන්න තීරණය කරලා තියෙනවා. 11 වෙනිදා පළවෙනි රැස්වීම
රටේ හරි ඇමති මණ්ඩලයක් නැහැ. ජනතාවට දේශපාලන නායකත්වය ගැන විශ්වාසයක් නැහැ. අනාගත වැඩපිළිවෙලක් තියෙන බවක් පෙනෙන්නත් නැහැ. එහෙම පසුබිමක IMF ගිය ගමන් අපිට ඩොලර් දීලා ගොඩදායිද? මේ අවුරුද්දේ ඩොලර් බිලියන 6.9ක ණය ගෙවන්න තියෙනවා. තෙල් ගේන්න විතරක් මාසෙකට ඩොලර් මිලියන 300කට වැඩිය යනවා. බෙහෙත්, ආහාර මේ හැම දෙයක්ම පිටරටින් ගෙන්වන්න වියදම් වෙන්නේ ඩොලර්. IMF කියන්නේ නත්තල් 100 වගේ ඩොලර් තෑගි දෙන තැනක් නෙමෙයි. ඒ අය ලොකු වෙනස්කම් බලාපොරොත්තු වෙයි. ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් ඉල්ලගත්තා. තවත් බිලියන 1.5ක් ඉල්ලලා තියෙනවා. බංග්ලාදේශයෙන් මිලියන 250ක් ගත්තා. ඒක ආපහු ගෙවන එක කල්දාගෙන දැන් තවත් මිලියන 250ක් ඉල්ලලා තියෙනවා. පාකිස්තානයෙනුත් මිලියන 200ක් ඉල්ලුවා. චීනයේ තව බිලියන 2.5ක් දෙන්නම් කියලා තියෙනවා. මේ රටවල් නිකන් ණය දෙන්නේ නැහැ. කොන්දේසි තියෙනවා. චීනයට නම් දැනටමත් හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරේ දීලා තියෙන්නේ. ඉන්දියාවට යාපනයේ දූපත් තුනක්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය, සාම්පූර් වල ලොකු ඉඩමක්, නාවික සෙවුම් මෙහෙයුම් පද්ධති වගේ ගොඩක් දේවල් දැන් දීලා තියෙන්නේ. මෙහෙම රටකට යන්න පුළුවන්ද? මේවා කොවිඩ් නිසා උන දේවල්ද? අපි භුක්ති විඳින්න ඉන්නේ අතිශය අසාර්ථක කළමනාකරණයක ප්‍රතිඵල නොවේද? සත්‍යයේ සටහන, බුද්ධියේ විමසුමට.